කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වුණේ පසුගිය තුන්වනදායි. එදා සිට එහි අවසානය තෙක්ම ඊට මාධ්‍ය සත්කාරය දැක්වූයේ ITN මාධ්‍ය ජාලයයි. හරෝහරා ITN කනුසිරිඳු වන්දනාව ඔස්සේ ඒ පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපට හැකි වුණා. කතරගම අවසන් මහා පෙරහැර මෙවරත් පැවැත්ුණේ අතිශය උත්කර්ෂවත්වයි. කිරිවෙහෙර පූජාභූමි පරිශ්‍රයෙන් පෙරහැර ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත් සිදු කෙරුණා. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක් සිදු කළා. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පසුගිය තුන්වැනි දින ආරම්භ කරන්නට යෙදුණු පුරා දින 14ක් මුළුල්ලේ ඒ ඓතිහාසික පෙරහැර මංගල්‍යය ඉතාමත්ම සාර්ථකන්දමින් සිද්ධ කරලා කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා මිසඳහා දායක වූ සියලු දෙනාට ස්තුතිය පළ කිරීමේ රාජාසන කතාව පැවැත්වුවා. ශ්‍රේෂ්ඨ ජාතියක් ශ්‍රේෂ්ඨ දහමකින් ලත් පෝෂණීය හික්මීම නිසාවෙන් මා දමිල ඉස්ලාම් ඇතුළු අන්‍ය ජාතීන්ටත් අන්‍ය ආගමිකයන්ටත් බේදයෙන් තොරව මිත්‍රත්වයේ දෑත් මනුෂ්‍යත්වයේ හදවතින් දිගු කිරීමට සැම විටත් සූදානම්. 2019 ඓතිහාසික රුණුමා කතරගම දේවාලය ඇසළ මහා මංගල්‍ය පෙරහරේදී සුරිඳුනි කතරගම රකිනෙමු සමගි දම යන උතුම් තේමාව මුල් කොටගත්තේද මේකී පරමාර්ථයේ මුදුන්පත් කිරීම වෙනුවෙන්. මෑත ඉතිහාසයේ බැතිමතුන් වැඩිම පිරිසක් කතරගමට පැමිණියේ මෙවර බව පෙරහැර සමුදායකයන් ප්‍රකාශ කළා. සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීමටද අති විශාල ජනකායක් මග දෙපස එක් රැස්ව සිටියා. කිරිවෙහෙරෙන් ආරම්භ වූ පෙරහැර මහා දේවාලයට පිවිස එතැන් සිට විවිධ මන් ඔස්සේ සංචාරය කළා. එම තුරතුරු සජීව ලෙසින් විකාශය කිරීමටද ITN අප කටයුතු කළා. මහා පෙරහැරින් අනතුරුව වියකැපීමේ චාරිත්‍රය අද පෙරවරු විසිදු කරනු අතර මැණික්ගඟේ ජියෝමාලි තුටුපලේදී වියකැපීමේ අවස්ථාවටද බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා.